භාතම් තරුවත් සරණයි සලු දෙනාටම ස්වාධීන රූපෝවාහිනී මාධ්‍යජාලයේ තක්සිලාව ඉරුදුනය දහම් පාසල අඩ දවසත් බුද්ධධර්මය හා පාලි භාසා පරිචය කියන පාඩම් මාලාවට අදාළව තවත් එක පරිවර්තනයක් සිදු කිරීම සඳහා මේ ක්‍රමයම අනුගමනය කරනවා මේ කාරයේදී මාත්‍ර දිස්ත්‍රික් සනා රක්ෂක බලමන්්ඩලේ ගරුල්ල එකකා ධිකාරී පරදුව ජිනරතන හිම්පාණන් වහන්සේගේ මාර්ගෝපදේශකත්වය ලැබෙනවා. ඒ වගේම ස්වාධීන රෝපවාහිනී මාධ්‍යජාලයේ සභාපටිතුමා ප්‍රධාන සියලු කාර් මණ්ඩලේ නිබන්ධ අනුග්‍රහය ලැබෙනවා එනිසා දුවේ පපුතේ ඔබ සියලු දෙනාටම තමන්ගේ දහම් දැනුම වර්ධනය කිරීම සඳහා මේ හොඳ තෝ තැන්නක් බෞට පත් වෙලා තිබෙනවා නි මේකාරය සඳහා දායකත්වඔය දැරු සියලු දෙනාටම පුුණ්්‍යානුමෝදනා කරමින් අද දවසේදී මේ පාඩම් මාලාව ආරම්භ කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. අපි බුද්ධර්මය හා පාලි භාෂා පරිචයගන පාඩම් මාලාවේ පාඩම් ගණනාවක් මේ වනකොට අවසංකරලා තියෙනවා අපි දැන් අවසාන භාගේයේ සිටින්නේ අද දවසේ සූත්‍ර දේශනාවන් අවසන් කරනවා සූත්‍ර දශනා තුනක් මෙතනදී අපි සාකච්ඡා කරනවා. අපි මුලින්ම සාකච්ඡා කළ මිත්තා නිසංස සූත්‍රයඒවගේම අපි මෙත්තා නිසංස සූත්‍ර ඒසාකච්ඡා කළා අඩ දවසදිය අපි කන්ද පරිත්ත කියන මේ සූත්‍ර දේශනාව ගැන තමයි අවධානය යොමු කරන්නේ. සමහර සූත්‍ර කියන නමිනුත් පහලින් අපිගෙනවා සුත්ත කියලාඒ අදහස් කරන්නේ සූත්‍ර දේශනාවන්. සමහරදේශනා, සූත්‍ර කියන නම නැතුව ඒ වෙනුවට පරිත්ත කියන වචනය පාවිච්චි කරනවා. සමහරදේශනා, පරිත්තදේශනා, සමහරදේශනා, සූත්‍රදේශනා.යට මෙතනදී අපි වැඩි අවධානයට ලක් කරන්නේ අද දවසදී කන්ද පරිත්ත කියන සූත්‍ර දේශනාවට. මෙය චතුබානවාර පාලි එම නැත්තං අපි සාමාන්‍යින් ජනවාහර කියනවා පිරිත් පොත කියලා. පිරිත් පොතට අදාළව සූත්‍ර දේශනාවක්. ඒවගේම සෑම නිවසකම සෑම විහාරස්ථානයකම වැඩි වසයෙන්ම දේශනා කරන සූත්‍ර දේශනාවක් තමයි කඳ පරිත්ත. මේක සිංහලෙන් අපිගෙනක් කඳ පිරිත කියලා මේන් අදහස් කරන්නේ කඳ පිරිත කියන මේ නමින් අදහස් කරන්නේ සර්පකුලවලින් බේරිලා ජීවත්වෙන ක්‍රමය මේක තුළ උගන්නලා තියෙනවා. අපිට යම් යම් සර්පයන්ගෙන් හානි සිද්ධ වෙනවා. ඒවාගේ අපිට සර්පයන්ගෙන් යම්යම් වුව දුරු සිද්ධ වෙනවා ඒවගේම ලොකු කුඩා කියලා නැහැ විස සහිත සර්පයන්ගේ. ඒවගේම විශේෂ සර්පරාජ කුල තියෙනවා. ට ඒ වගේ අපිට යම්යම් හානි සිද්ධ වෙන්න පුළුව. ඒ සිද්ධ වෙන හානි අවම කරගන්නේ කොහොමද. ට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ක්‍රමවේ දෙයක් අපි කොහොමද සර්පයන්ගෙන් බේරිලා ජීවත් වෙන්නේ. අපිට සර්පයන්ගෙන් හානියක් නොවෙන්නේ කොහොමද කියන එක කන්ද පරිත්තයේදී උන්වහන්සේ දේශනා කරනවා. අපිට කන්ධ පරිත්තේ වැදගත්වෙනවා තවත් විදිහකින් ඉන්දයානු ජනසමාජයේ තුළ විවිධ සර්පරාජ කුලවලට තිබිච්ච ගෞරවයත් අපිට පෙන්නුම් කරනවා. ඒවගේම ඉන්දයානු සංස්කෘතිය තුළ ඔවුන් යම්යම් සර්පරාජ කුලවලට වන්දනා කරමින් දේවත්වයට ලක් කරමින් ඔවුන් විවිධ පුද පූජා පවත්තමින් සර්පයින්ට ගෞරවය කලා. ඇැබැයි එතනදි අපිට පේන විශේෂමදේ තමයි ඔවු ඒ කරන්නේ බියමුසු ගෞරවයකින්. විටක ඔවුන්ට හානිකරයි ඒ හානිකරන නිසා එයින් බේරීමට ඔවුන් යම්යම් පුද පූජාතියනෝ. බුදු සමය ඒක්‍රමය අනුගමනය කරන්නේ නෑ. විශේසයම මේ ක්‍රමය ඉන්දයානු ජනසමාජයේ තුළ අතරවන් වේදේ සිටම පැම්ණිලා තියෙනවා. අතරුවන් වේදේ ඔබට කියවන්න පුළුවන්න්නම් එක කොටසත් තියෙනවා නාගස්තෝත්‍ර කියලා මේ නාගස්තෝත්‍රවලදී ඔවුන් යම්යම් නාගයින්ට ආමන්ත්‍රණය කරනවා. එවගේ ඔවුන් යම්යම් නාගයින්ට පුද පූජාපවත්වනවා. එවගේ ඔවුන් යම්යම් දේවල් යදිනවා යාගනාගයන් ඉස්සරහා. ඔවුන් බිය මුසු ආශිර්වාදයක් මේ තුළින් ලබාගන්න උත්සාහ කර ලතින. බුදු සම්මය ඒ ක්‍රමය අනුගමනය කරන්න බුදු සමයේ වැඩිපුරම අවධානයට ලක් කරන්නේ කොහොමද මේ වගේ සර්පරාජකුලවලින් බේරිලකටයුතු කරන්නේ ඒ සඳහා කරන්න තින හොඳමදේ තමයි මෛත්‍රී වර්ධනය කිරීම. මෛත්‍රියෙන් ජීවත්වන කෙනාට කිසිදු සර්පයකුගෙන් හානියක් වෙන්න නෑ කියන එක බුදු සමය පෙන්නුම් කරලා තියෙනවා. ඇති ඒනිසා අපි බලමු විවිධ සර්පගුල තියෙනවා. විවිධ සර්ප වර්ග තියෙනවා. ඒ සේ සර්පවර්ග හඳුනාගනිමින් ඒ සර්ප වර්ගවලට ආසිිරුවාද කරමින් ඒවගේම මෛත්‍රිය වඩමින් කොහොමද අපි ඒකාරය කරන්න කියන එක මේ සූත්‍රයට අදාලවා පී බලමු. මේ සූත්‍රයත් පටන්ගන්නේ, වෙනත් සූත්‍ර වගේම එහි නිධානය ඉදිරිපත් කරබි.යට ඕනම සූත්‍රයක් සඳහා නිධානයක් තියෙනවා. නිධානයකිෙනකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ දේශනා කළේ ඇයි. මේ සූත්‍රයේ දේශනා කරන්නේ මොකටද. මේ සූත්‍රයේ දේශනා කරන්නේ කා වෙනුවෙන්ද. ඒ ටිකාපිට මුලින්ම සූත්‍රය ඇතුළෙ තියෙනවා. එ අපිට ඕනම සූත්‍රයක් ගත්තොත් ඒ සූත්‍රයට අදාළ නිධානය, ඒ සූත්‍රයේ ආරම්භයේදීම හමිනො මේ තියෙන්න්නේෙත් එබඳු ඉනිධානයක් ඒවම් මේ සුතං මා විසින් මෙසේ අසන ලදී. මම කිව්වා මීට පෙරපාඩමකදී. අපිට මේවාකිය හමුණහම. මම කිව්වා ඔබට මේවාකය මේ විදිහටම පරිවර්තනය කරන්න ඕනෙ නෑ. එකට හේතුව තමයි ඔබට සරලව වැටහෙනවනං මේ ක්‍රමේ නෙවෙයි. ත් මීට වඩා සරලව මට මේක පරිවර්තනය කරන්න පුළුව. එවගේ මේ තියන වා්‍ය එවගේ මේ තියන පද අපිට වෙනත්වෙන තැංවලට යොමු කරමි සරල අර්ථයක් ලබා ගන්න පුළුවන්ය කියලා කෙනෙක් හිතනවනං එයත් හොඳ පරිවර්තනයක් හැබැයි. අබි වැඩි අවධානයට ලක් කරන්න ඕනේ මෙතන තියෙන එක වචනයක් එක පදයක් අපිට ගිලිහෙන්න්න බෑ යම් පදයක් ගිලිහුුණොත් එහි අර්ථයට හානියක් වෙනවා අර්ථයට හානියක් උනහම ඒකින් අපිට ලකුණු අඩුවන්න පුළුවන්. එනිසා අපි ප්‍රවේශම් වෙනවා විශේෂයම පරිවර්තනයකද කිසිදුද කිසිදු වාක්‍යයක් අඩු නොවී ඒ තියෙන විදිහටම අපි සරල අර්ථයක් සපයන්න. ඒකං සමයම් භගවා සාවත්‍යයන් විහරති ජේතවනයේ අනාත පින්ඩිකස් ආරාමේ, ගෝපනසමේන සාවත්්‍යයාන්, අන්‍යතරෝ, භික්කෝ, අහිනා දට්ටෝ, කාල කතෝ හෝති. අපි මහප්‍රාණ කියවනගොට මහප්‍රාණ හැටියටත්ඒවගේ අල්පප්‍රාණ කියවනගොට අල්ප්‍රාණ හැටියටත් උච්චාරණය කරනවා. පාලි භාෂාව තියන වැදගත්ම ලක්ෂණයේ තමයි සුකහෝච්චාරණය. ඒ තියන වචන අපි නිවැරදිව උච්චාරණය කරන්න උත්සහ කරන්න ඕනෙ. අතකෝ සම්බහුලා භික්කු යන භගවාතේ නුපසංකමින්සු උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒක මන්තං නිසීදින්සු ඒක මන්තං නිසිනාා කෝතේ බික්කෝ භගවන්තන් ඒ තද වෝචුන් මේ වගේ වාක්‍ය කණ්ඩයක් ඔබට විභාගයට එනවා වෙන්න පුළුවන් එ මෙතන වාක්‍ය පාහයක් තියෙනවා වාක්‍ය පහ හය අපි කොහොමද සරලව සිංහලට පරිවර්තනය කරන්නේ. ඒ තමයි අපින් බලාපොරොත්ව වන ප්‍රධානමද්දේ. ඉන් අනතුරුව මෙහි අර්ථග්‍රහණය ඔබ කොහොමද වටහාගෙන තියෙන්නේ. මෙහි අර්ථය ඔබට වැටහෙන විදිිය කොහොමද.දකොට යම්කිසි කෙනක් සූත්‍රාණුසාරීව මේ වටහාගන්නවනං ඒතාම හොඳ ප්‍රවනතාවයක් තව කෙනෙකුට එහෙම බැරිවුණත් කිහිප විටක්ම කියවලා, ඒගේ මෙහිතියෙන ගැඹුරුුවච්චන අමාරුවචන නොතේරෙන වච්චන ඒව ගැන වැඩිපුර අවධානී යොමු කරලා ඔබට නැවත පරිවර්තනකාරය සඳහා යොමුවෙන්න පුළුවවා. එියනිසා ඔබ ඔබටම ආවේනික ක්‍රමවේදයක් පරිවර්තනයේදී භාවිත කිරීම තමයි වඩහත් වැඩගත් වෙන්නේ. මමකිව ඒවන් මේ සුතං මාවිසින් මෙසේ අසන ලදී, ට සුතං කියන එක තමයි මෙතන ආඛ්‍යාතපදේ හැටියට සැලකන්නේ. මං ඔබට මීට පෙර කිව්වා සමහර අතීත කෘදන්ත පද පිළිබඳව. අතීත ත පාලියයෙන් කියනවා කිතක පද කියලා. ඒවගේම සිංහලෙන් අපි කෙන කෘදන්ත පද කියලා. ට පාලියාපි කෘදන්ත පද මේ වගේ තැනකද. විශේසිෙන් අතීත කාලික කෘදන්ත පද, ආක්‍යාතයක් හැටියට පාවිච්චි කරනවා. මේ තියන්නේ බඳු අවස්ථාව සුතංකයන්නේ අසන ලදී. මේ තියෙන්නේ අතීත කාල කෘදන්තපදයක්. ඇට මේ වගේ කෘදන්තපදයක් කමුණහාම අපිට හරි ලේ සයම් පරිවර්තනය කරන්න පුළුවන් මොකද මේක අපිට නැවත වරනගමින් ඉන්න ඕනෙ නෑ. අපිට සරලව තේරෙනවා මේක කෘදන්තපදයක් ඒ නිසා ඒ සරලපදයට අපිට සරලෝම තේරුම ලබා දෙන්න පුළුවන්. ඒකං සමයන් භගවා. ගොක්දනකොට මේක ගැටලුවක් වෙන්න පුළුවන් මොකද ඒකං සමයන් භගවා කියලාකිව්වාහම එක් සමය කී භාග්‍යවතුන් වහන්සේට එක් සමය කී කියලකිව්හම ඔබ විභක්ති ගෙනගන්නකොට ඔබ දැනගෙන තියෙනවා ඒ සත්තමී විභක්තියෙන් තියෙන්න්න ඕන කියලා.ට සත්තමීෙන් තමයි අර්ථයේ තියෙන්නේ හැබැයි අපි වරණ ගලගත්තොත් ඒකං සමයන් කියන එක ඒ තියන්නේ දුතියා විභක්තියෙන් දතියා විභක්තියෙන් තියන එක සත්තමී විභක්තියෙන් තමයි අර්ථගන්න වන්නේ එතකොට ඔබට ගැටලුවක් වෙන්න පුළුවන් හෙම වෙන්න පුලුවන්ද කියලා. මොකද දුතියා විභක්ති පදයකට අපිට සත්තමී විභක්තියෙන් අර්ථගන්නවන්න පුළුවන්ද කියන එක අපිට බේවගේ පද කීපයයි තිෙන්නේ. හැමතැනකම අපිට මේම හම වෙන්න මේවට අපි පාලි භාෂාවකි නොක් කාරග ප්‍රයෝග කියලා.ට කාරක ප්‍රයෝග අපි සමහර වෙලාවට පාවිච්චි කරනවා පාවිච්චි කරන්නේ භාෂාවය අලංකාරයේ පිණිස ඒවගේ පැරණි ඉතිහාසයේ තුළ භාවිත වෙලා තියන විටිය සමහරවා අපිට වෙනස් කරන්න බෑ හැබැයි සමහර ඒවා තියනකොට අපි කාරක ප්‍රයෝගයක් හැටියට සලකලා අපි එ භාවිත කරනවා කාරක කියලා කියන්නේ ක්‍රියා නිෂ්පත්තියට උපකාරවන දේවල් ක්‍රියා නිෂ්පත්තියට උපකාරවන පද ගොඩක් තියෙනවා ඒවට අපි ෙනො ෂට් කාරක කියලා ට පාලිභාෂාවය අපිට මේ ශට්කාරකයම උගන්නනවා. එට ඒත් ඒ වගේ තැන් හමුණහම අපිට පේනවා මේවා අයිතිහාසිකව වැඩගත්වන ප්‍රයෝග. පාලිභාෂාව තුළතියෙනවා ලස්සන ප්‍රයෝග. ඒ ප්‍රයෝග තමයි පාලිභාෂාව ලස්සන කරන්නේ. මේත් එබන්ධු වූ කාරක ප්‍රයෝගයක් සත්තමී අර්ථයතියන දුෘතියා විභක්ටි කාරකයක් හැටියට ඒකං සමයන් කියන, පදයා අපිට තේරුම් ගන්න පුළුවන්. භගවා කියන පදේ ඔබට කොතෙකුත් අවස්ථාවලදි හමු වනවා. බොහෝ වෙලාවට භගවා කියන පදේ තමයි හමු එන්නේ. ඇබයි සත්තා කියන පදයක් නැතුව නෙවෙයි. ඇබ භගවා කියන පදේ වඩා ජනප්‍රිය පදයක්. සාවත්්‍යයන් ජේතවනයේ අනාත පින්ඩිකස්ස ආරාමය විහරති. ද අපිට වාක්‍ය ක්ඩේද හමුුවනේ විහරදි කියන පදේ ඉස්සර හම. හැබැයි පරිවර්තනය කරනකොට අපි ඒ වාක්‍ය කණ්ඩයේ, ආක්‍යාත පදය අවසානයට අරගෙන නවා. පාලි භාෂාවේ ආක්‍යාතය මුලට ගන්නත් පුළුවන් වාකියක මැදට ගන්නත් පුළුවන් ඒවගේම වාකියක අගට ගන්නත් පුළුවන්. ඒවගේම උක්ත පදේ නැත්තං කර්තරූ පදය අපිට අගට ගන්නත් පුළුවන්, ඒවගේ මැදට ගන්නත් පුළුවන් අගට ගන්නත් පුළුවන්. ඉතාම ස්වාධීනව භාවිත කරන්න පුළුවන් භාෂාවක් තමයි පාලි භාෂාව කියලා කියන්නේ. එනිසා නීති අපිට නෑ අපිට කත්්‍රූපදය මුලින් කර්මපදය දෙවනුවට එම නැත්තන් තුන්වෙනුවට අක්‍යාතපදය කළ එහෙම නීති නෑ. පාලි භාෂාව ඉතාම සරලව කෙනකුට කත්්‍රූපදය අගට දාලාත් භාවිත කරන්න පුළුවවා. ඇති එබඳු අවස්ථාවත්තමයි අපිට මේ හමෝනේ. විහරති කියන එක අපිට මුලිින් මහමුවනේ. සාවත්්‍යයන් විහරති ජේතවනේ හැබැයි. අපි මේක පරිවර්තනය කරනකොට විහරති කියෙන ආක්‍යාත පදය එම නැත්තං ක්‍රියාපදය අවසානයට අරගෙනයනවයි.ට අපි බලමුහෙමනං සාවත්්‍යයන්ගලකෙනෙ සැවැත්නුවර ජේතවනේගේ ලකි ජේතවන නම් අනාත පින්ඩිකස් ආරාමේ අනේ පිලි සිටුවරයා විසින් කරවූ ආරාමෙහි විහරතිවාසය කරන සේක. මෙතන අපිට හමුවුණ. සත්තමී විභක්ති පද කීපයක්ම විශේෂණ පදය සත්තමීෙන් තියෙනකොට ඊට අදාළ සියලුම විශේෂණ පද අපිට සත්තමියෙන්ම තියන්න ඕනේ. සාවත්්‍යයන් ජේතවනේ ආරාමිරම සියල්ලම එකට සම්බන්ධ වෙච්ච පද මාලාවා. එනිසා විශේෂණ පදයක් විභක්තියක් භජනය කරනකොට ඒ සියලුම දේවල් එකම විභක්තියකින් තියන්න ඕනේ. ඒකතමයි පාලිභාෂාව තියන නියමය. විහරති වාශය කරයි අපි දන්නවා මේක සරල වර්තමාන කාල ක්‍රියවා. විහරති, විහරන්ති, විහරසි, විහරත විහරාමි විහරාම කියලා පටමපුරුස මජ්්‍යිමපුරුසහ උත්තමපුරුස කියන්න මේ තුනේම අපිට වරණගන්න පුළුවන්. ක්‍රියාපද වරණගිල්ල වර්තමාන ඉතාම සරලයි. හයේ පන්තියේ ඉඳලම අපි මේේකි ගෙන ගන්නවා. ිනිසා වාසය කරයි නැත්තං වාසය කරන සේක එම නැත්තන් වහන්සේ කියලා යොදාගන්නවනම් වාසය කරති කියලා අපිට භාවිත කරන්න පුළුවන්. ඉලකට අපිට හමුවොත් තේෙනකෝපන සමයන මේ දුවේපුතේමම් මුලින් කිව්වා වගේම වාක්‍ය ප්‍රයෝගයක්. අපිට මෙතනදි හමුවෙන්න්නේ තේන සමයේන තේන සමයේන කියන මේ පද දෙකම තතියාවිභක්තිි ඒක වචන පද දෙකා. ්දය තියවා සම සබ්දය තියවා. ත සබද තේන තේබි තේහි කියලා වරණගෙනවා. එතකොට සමය සබ්දයක් ඒ වගේ. එතකොට මේ වගේ පදවලද අපිට ප්‍රයෝගයක් හැටියට දුටු අහම මේ ඉතාම ලස්සන ප්‍රයෝගයක් බවට පත්වෙනවා. ඒකං සමයන් කියලා කියනකට අපි කිව්වා සත්තමී විභක්ති අර්ථයේ දුතියාවිභක්ති ප්‍රයෝගයක් හැබ මෙතන තියෙන්නේ සත්තමී අර්ථයහි තතියාවි භක්ති ප්‍රයෝගයක් තේන සමයනකි ලකෙනනි තතියාවි භක්තිය. එනිසා මේ අපිට හමුවවෙන්නේ තතියාවි භක්ති ප්‍රයෝගයක්. එක හැමතැනදිම අපිට හමුවවෙන්නේ නෑ නමුත් ඉතාම ලස්සනට භාවිත කරන්න පුළුවන් වාකය ප්‍රයෝගයක් හැටියට තමයි අපි තේන සමයේන කියන එක හඳුන ගන්නේ. ට තව නිපාතපද දෙකක් තියෙනවා. ඒ තමයි කෝ සහ පණ කියන නිපාත පද දෙක කෝ කියන නිපාතපදය එක අකුරක නිපාතයක් පන කියන නිපාතය අකුරුත් දෙකේ නිපාතයක්. එයට පාලිභාෂාව තුළ මේ වගේ එක අකුරු නිපාතපද, අකුරු දෙකේ නිපාතපද, අකුරු තුනේ නිපාතපද එවිලට අකුරුවලට අනුව නිපාතපද අපිට හමුයි නෝ. එ සයන්වගේ පදයක් ගත්ත හම අකුරු තුනක නිපාත පදයක්. බිෝ සෝමත්තායගන පදේ ගත් තොත් අකුරු ගොඩක් අපිට හමුුවනෝ. එ මොකටද අපිට නිපාතපද ඕන වෙන්නේ. නිපාතපදයක තියන අර්ථය තමයි ආදි මජ්ජාවසානයේ නිපතන්තීති නිපාතා. නිපාත කියලා ගැන වැටෙනවා කියන එක. කොතෙන්ටද වැටෙන්නෙවේවා ආදි මජ්්‍ය අවසාන. මේ නිපාතපද වැටෙනවා වාක්කියක මුලට. එවගේ මේ නිපාතපද වා්‍යියක වැටෙනවා මැදට. ඒහා සමානෝම වාක්කියක අගට. එහෙම ඕනෑම වාක්්‍යියක, මුල්ලට වැටිලා මැදට වැටිලා, ඒහා සමානෝම අගට වැටිල්ලා, භාෂාව අලංකාර කරන නිසා අපේ වට කියනවා නිපාත පද කියලා. මේ දේ පුතේ අපිට හමුවනේ කෝ සහ පන කියලා ඒ නිපාත පද දෙකක්. මේ දෙකට ඇත්තටම අපිට අර්ථ නෑ. භාෂාවක අලංකරණය සඳහා තමයි නිපාතපද පාවිච්චි කරන්නේ. එනිසා අපිට මේවට අර්ථ දෙන්න බෑ සමහරට පණ කියන්නේ වනාහි වගේ වචන තේරුම් අපි දෙනව තමයි. හැබැයි ඒවා දුන්නත් නොදුන්නත් ඒව පාවිච්චි කරලා තියෙන්නේ භාෂාව අලංකාරකිරීම සඳහා පාලිභාෂාව මේ තරන් ඕන ඕන තරම් මේ වගේ නිපාත පද හමුවනෝ. එනිසා තේනකෝපන සමයින කියලා කියන්නේ හොඳ වාක්‍ය ප්‍රයෝගයක්. සාවත්්‍යයන් සැවැත්නුවර අන්‍ය තරෝභික්කු. මෙන මේක ඉතාම වැදගත්ත අවස්ථාව. ඉගෙන ගන්න ඕන තැම්. අන්‍ය තරෝභික්කු, අන්‍යතරෝ කියන එකෙන් අදහස් කරන එක් තරාභික්‍ෂුවා. දැ නමක් නැත්තං. අපි ස්තිරෝම නිශ්චිතවම කෙනෙක් හඳුන ගන්න නැත්තං අපිට පාවිච්චි කරන්න පුළුවන් වචනය තමයි අන්‍ය තරෝ කියන එක. අන්‍ය තර කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන්. ඒක විභක්්ටික් කර පුහාම, අ තරෝට බික්කු කියන පදයට විශේෂණ පදයක් හැටියට ට අවිනිශ්චිතාර්ථයේ යම් කිසිද් දෙයක් දක්වන වනං ඒ යොදාගන්න පදේ තමයි අන්‍ය තර කියන පදය. එකට ඒකින් අපිට අදහස් කරන්නේ එක් තරා භික්‍ෂූන් වහන්සේ නමක් දන්නේ නැති ගමක් දන්නේ නැති ඒවගේ මුන්වහන්සේගේ ක්‍රියාපටිපාටියය දන්නේ නැති කිසියම් කෙනෙක් ගැනගියන්න තමයි අපි අන්‍ය තර වගේ පද ච්චි කරන්නේ අහිනා දට්ටෝ අහි කියනවා සර්පයාට දට්ට කියලා කියනවා දෂ්ට කරනවාට සර්පයකු විසින් දෂ්ට කරන ලද්දේ කාල කතෝ හෝතී කලුරිය කළේ වෙයි. ඔන්න මේක නිධානය තමයි බුදුහාමුදුරෝ එක කාලයක සැවැත්නුවර ජේතවනාරාමේ අනේ පිඩු සිටුවරයා විසින් කරවූ ආරාමේ වාසය කරනවා එහෙම වාසයකරන කාලේ සැවැත්නුවරම හිටපු එක්තරා භික්‍ෂූන් වහන්සේ නමකට සර්පයක් දෂ්ට කළා. මේ සර්පය අදෂ්ට කලාට පස්සේ මුන්වහන්සේ අප වත් වනාා. මේ තමයි මේ සූත්‍රයේ මූලිකම තේමාව. දැන්හෙමනම් මුලින්ම කිව්වා කන්ඳ පරිත්තය කියලා එහමන ඇතැන් සිංහලෙන් අපි ගෙනවා කඳ පිරිත කියලා මේකින් අදහස් කරන්නේ සර්පයන් දෂ්ට කිරීම. එමනත්න් ර්පයෝ දෂ්ට කරන්නේ ඇයි. එමනැත්තන් සර්පයෝ දෂ්ට කිය කළොත් අපි මොනවද කළ යුත්තේ. අන්න ඒ නිසා සර්පයන්ගේෙන් බේරී කටයුතු කරන හැටි උගන්නවන සූත්‍රයේ තමයි කන්ද පරිතය ඒ නිසා ඔන්න සැවැත් නුවරහිටපු එක්තරා භික්ෂූන් වහන්සේ නමක් සර්පයකු විසින් දෂ්ට කරලා අප වත්තු නාට අහි නාදට්ටෝ. සර්පයෙක් දෂ්ට කරලා කියනකොට මෙතන අපි දාලා තියෙන්නේ අහි නා දට්ටෝ අහිනා කියලා කියන්නේ සර්පයකු විසින් සර්පයකු විසින් දෂ්ට කරලා තියෙන්නේ එට එහෙම නං අහිනා දට්ටෝ කාල කතෝ හෝති මංගව අතීත කෘධන්ත පදයක් භාෂාවක යොදාගන්නකොට අපිට ලොකු පහසුවත්තියන. පාලි භාෂාව ඇත්තටම යොදාගන්නවා අතීත කෘධන්තපද ආක්‍යාතපදය වෙනුවට වෙනත්විදිීගින්කිීවත් ක්‍රියාපදයක් වෙනුවට අපිට අතීත කෘදන්තපදයක් පාවිච්චි කරන්න පුළුව. හැබැයි අපි ඒ වෙනුවට මේක වර්තමානි කාල කරන්න අතීත කෘදන්තපදයක් ආක්‍යාතපදයක් හැඩියට වර්තමානයෙන් කියන්න ඕන උනහම වර්තමානකාල ක්‍රියාපදයක් මේකට එකතු කරනවා. මෙහෙම තනම් කාල කතෝ ඒ අතීත කෘධන්තපදය හෝති කියන්නේ වර්තමාන කාල ක්‍රියාපදය. බන අතීත කෘධන්තපදයකයි වර්තමාන කාල ක්‍රියාවකුයි එකට එකතු කලා ඒක අදහස් කරන්නේ කලුරිය කළේවෙයි. සර්පයකු විසින් සර්පයකු විසින් දෂ්ට කරලා කලුරිය කරන ලද්දේවෙයි බලන්න එට අර ක්‍රියාපදය අපි දැ හෝති කියන එක ඒ සරල වර්තමාන කාල ක්‍රියාපදය. හෝති කියන්න පුළුවන් භවති කියන්න පුළුවන්. ට වෙයි. හෝති හොන්ති වෙයි වෙති. එ මේකට තවපදයක් එකතු කරපු හම අපි අර අතීත කාලයෙන් කියන්න ඕනේ කාරණය අතීතයටයි වර්තමානයටයි දෙකටම සම්බන්ධ කරනවා. පාලි භාෂාව ඒ වගේ ප්‍රයෝග ගොඩක් පාවිච්චි කරනවා. භාෂාව අලංකාර කිරීම සඳහා. ඉනිසා මෙත් එබඳු අවස්ථාවක් කාලකතෝ හෝති කළුරිය කළේ වෙයි. අපි බලමු ඊළඟට මොකද වනේ. දැන් ඔන්න සැවැත්නුවර හිටපු එක්තරා භික්‍ෂූන් වහන්සේ නම සර්පයග විසින් දෂ්ට කරලා උන්වහන්සේ අපුවත් වනා. මොකදද ඊට පස්සේ වනේ. ඔන්න ඊට පස්සේ කියනවා අතකෝ සම්බහුලා බික්කු. ගද්ධ චේදේ මුලි ෝබට පෙන්නවා එක පරිවර්තනයයි මේ තියෙන්නේ අතකෝ සම්බහුලා බික්කු ඉක්බිති බොහෝ භික්‍ෂූන් වහන්සේලා දැග මම කිව්වා සමහර නිපාත පද භාෂාව තුළ පාවිච්චි කරනවා භාෂාව අලංකාර කිරීම දැ මේ බලන අහකෝ අත කියන්නත් නිපාත පදයක්හෝ කියලා කියන්නෙත් නිපාත පදයක් දැ මේවට සරල තේරුම කොහොමට දෙන්නේ ඇතට මේවා අපි විසින්දී පුතේරුම්. අතකෝ කියන එකට ස්තිරෝමමාර්ථයක් නෑ. හැබ අපිට කියන්න පුළුවන් යම්කිසි කාරණයක් කියාගෙන යනකොට ඊට පස්සෙ සිදු වෙන දේකද තමයි අපි අතකෝ කියන නිපාත පට දෙක දාන්නේ.ට අතකෝ කියන ඉක්බිති අනතුරුව ඉන් අනතුරුව ඒ වගේ අර්ථයක් තියෙන්නේ. ඇට මේ වගේ තනකද අපි අර වාක්‍ය කණ්ඩ දෙකේ තින සම්බන්ධතාවේ. ආරක්ෂා කිරීමටයි මේ වගේ නිපාත පද පාවිච්චි කරන්නේ අතකෝ ඉක්බිති අනතුරුව තදනන්තරව ඊට පසුව එවිටට ඕන විදිහට ඔබට අර වා්‍ය දෙක සම්බන්ධකිරීමට මේක පාවිච්චි කරනවා. සම් බහුලාභික්කු ටිකදෙනෙක් නෙවෙයි බොහෝ භික්ෂු බහුල අපි වට සිංහල අපි පාවිච්චික නො බහුල කියන වචනය. මේ බහුල කියන වචනය පාලිභාෂාවත් තියන. බහුලා කියනවාට වඩා ලස්සනයි සම් බහුලා ගොඩක්කිණ අදහස තියෙන්නේ බහුල කියන්නේ ගොඩක් කියන අදහස තමයි බොහෝ කියන අදහස තමයි ඇබැයි ගොඩක් තවදුරටත්තේ වර්ධනය කිරීම සඳහා පාවිච්චිකනවා සම් බහුලා බොෝ භික්ෂූන් වහන්සලා ටිකදනෙක් නෙවෙයි ඒන භගවා තේන උපසංකමිින්සු ද මේකත් හොඳ ප්‍රයෝගයක් ඒන තේන කියන ප්‍රයෝගයක් සූත්‍රවලද අපිට ගොඩක් වෙලාවට අපිට හමුවන හොඳ ප්‍රයෝගයක් තමයි ඒන භගවාතේ උපසංකමි කියලා තියෙනවා. එම නැත්තං ඒන භගවාතෙන් උපසං කමින් සු කියලා තියෙනවා. මෙතන උපසංකමිින්සු එලඹනහ පැමිණියහ කියන එක. ඇයි එහෙම එලඹියහ කියලා කිව්වේ මෙතන දින සම්බහුලා බික්කූ. ක්‍රියාපදය බහු වචනයෙන් නං ආක්‍යාත පදයක් බහු වචනයෙන්ම තියෙන්න්න ඕනේ ඒ නිසා බොහෝ භික්‍ෂූහු එළබනහ එනිසා ඒන භගවා බුදුරජාණන් වහන්සේ යම් තැනකද භගවා කියල කැන බුදුරජාණන් වහන්සේ යන යම් තැනකද තේන උපසංකමින්සු එතනට එලබුණා මේකින් අදහස් කරන්නේ බුදුරජාණන් වහන්සේ වෙත එලබුණහ කිය එක. දුරජාණන් වහන්සේ වෙත එළබුණයි කියන එක. දැන් සරල පරිවර්තනයකදී ඔබට පුළුවන් ඔන්න මෙබඳු තැනකද බොහෝ භික්‍ෂූහෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එලඹුණහ කියලා කියන්නත් පුළුවන්. වැරදි පරිවර්තනයක් නෙවේ. හැබැයි ඔබ පෙන්නනවා මම ඊට වඩා පාලි භාෂාව ඉගෙනගෙන තියනවා. පාලි භාෂාව මම දන්නවා කියලා ඔබ කියනවා නං. හොඳ පරිවර්තනයක් තමයි බුදුරජාණන් වහන්සේ යම් තැනකද එතනට එලබනායි කියන්නේෙ ඒන් අදහස් කරන්න ඔව පාලි දන්නවා කියන එක කෙනෙකුට සරල අර්ථයක් මේක බුදුරජාණන් වහන්සේ වෙත එලබුණයි කියලා කියන්නත් පුළුවන් දෙකම වැරදි නෑ නමුත් ඔබ ඔබේ ශිල්පීය දක්ෂතා ශිල්පීය උපක්‍රම වැඩි ලකුණු ප්‍රමාණයක් ලබාගන්න භාවිත කරන්න ඕනේ තමන්ටම ආවේනිකයි තමන්ටම අනන්්‍යයි එනිසා ඔබ හැම වෙලායම මම පාලිභාෂාව දන්නවා කියන එක හොඳින් පෙන්න්න ඕනේ මේ එබඳු අවස්ථාවක්. එතකොට තේෙන උපසංකමින්සු කෙනෙ එක තමයි තයෙන් උපසංකමින්සු කෙලා තියෙන්නේ තේන කියන්නේ එතනට උපසංකමින්සු කියන්නේ එල්ලඹු නයි කියෙනෙ එතකොට මේ වට අපින සන්ධිපද කියලා. තේන, උපසංකමින්සු මේ සධිපද දෙක විසන්දිකරපුහම මෙහි මහම වෙනවා එට පසෙ එකට එක තුනාම තේ නුපසංකමින්සු උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා උපසංකමිත්වා කියලා කැන්නේ එළඹ පැමිණ භගවන්තං අභිවාදෙත්වා බුදුහා මුදුරුවන්ට වැදලා ඒක මන්තං නිසීදසු ඒකං අන්තං එකත් පසක එක කොටසක නිසීදින්සූ හිදගත්තා. දැන්ඔන්න බොහෝ භික්ෂූන් වහන්සේලා බුදුහාමුදුරෝලඟට ආවා ඇවිල්ල බුදුහාන්දුරුවන්ට වැදලා එක පැත්තක ඉදගත්තා. මෙතරද සඉස. නිසීදතිගලාකයන්නේ ඉදගන්නවා. අට්ටාසිගලාකිවෝත් හිටගෙන හිටියා. ඇ මෙතන භික්ෂූන් වහන්සේ ඇවිල්ලා ඉදගත්තා. එතකොට උපසංකමිත්ව අම මේ පදය මීට පෙර, පාලිභාෂාවේ ධම්ම පදය පරිවර්තනය කරනකොට මේ පදය පිළිබඳව යම් අදහසක් ඔබට ඉදිරිපත් කලා මම හිතන ඔබට මතක ඇති කියලා. මේවට අපි පූර්ුවක් ක්‍රියාපද කියලා. එදට අවසාන ක්‍රියාවක් නෙවෙයි පූර්ුවක් ක්‍රියාපදය. පාලිභාෂාව පූර්ුවක් ක්‍රියාපද හඳුනගන්න ක්‍රම කීපයක් අනුගමනය කරනවා. එකක් තමයිත්වා කියන ප්‍රධ්‍යපාවිච්චි කරන. මේ තිෙන්නේ උපසංකමිත්වා. ගන්වා අභිවාදෙත්වා මේ විදිහට ඔබට ත්වා කියන ප්‍රත්තිය පූර්ුව ක්‍රියාපදයක් හැටියට පාවිච්චි කරන්න පුළුවන්. ඉකට තවත් අපිට හමුවනුව ත්වාන කියන ප්‍රත්තිය තවාන කියල ප්‍රත්‍යාපුවන් ආගන් වාන කියන්න පුළුවන් උපසංකමිත්වාන කියන්න පුළුවන් එට අභිවාදෙත්වාන කියන්න පුළුවන් ඒ දෙකීම එකම අර්ථේතීයනෙ හැබයි පූර්ුව ක්‍රියාපද සමාරවස්ථාවලිදි තව ප්‍රත්ථ්‍යයක්ක අ පිටහමනුවත් තූන කියලා. ගන් තූන වගේ පදවලද ගොස් කියන එක. ඒ වගේ තූන ප්‍රත්තියයේදිලත් පූර්වක්ත්‍රියාපද ඔබට හමුව නොම්. හැබැයි සමරවස්ථාවලිදි ඒ කියන ප්‍රත්තියෙකුත් හමුවෙනවා ම මීට පෙරත් ඔබට විස්තර කලා ය ප්‍රත්තියක කොහොමදැහැදින්නේ කියලා උපසර්ගපදයකට උපසර්ගපදයක් තිබිලා ඉට පසෙ ධාතුුව තිබිලා ඉන් අනතුරුවතමයි ය ප්‍රත්තිය දෙන්නේ තවාතු අනතුන කියන ප්‍රත්්‍ය තුනේදී අපි බලාපොරොත්තු වෙන්නේ නෑ උපසර්ගපද අපිට ධාතුව සහ ප්‍රත්්‍යය විතරයි අපි සලකන්නේ හැබැයි ඒ ප්‍රත්තිය එහෙම යෙදනෑ අපි ගත්තොත් ආදායට ආ කියන්නේ උපසර්ග පදය දා කියලකන්නේ ධාතුුව ය කියලකන්නේ ප්‍රත්තිය මේ විදිට හැදිලතමයි ආදාය කියලා පූර්ුවක්්‍රියාපදය හැදෙන්න්නේ ය ප්‍රත්තියට විතරයි ඔය නීතිය තියෙන්නේ අනිත් තැන්වලද ධාතුව සහ ප්‍රත්්‍යයකට එකතු වෙලා පූර්ුවක් ක්‍රියාපදය හැදෙනවා මෙබඳු අවස්ථාවලදී උපසර්ගපදේ තියෙන් ඕනෙ ඒවගේම ධාතුවතියෙන්න්න ඕනේ ඉන් අනතුරුවතමයි ප්‍රත්්‍යය තියෙන්නේ එතකොට නිසීදිත් අපි ග අපි ගත්තවොත් නිීදිත්වා කියන එක වා ප්‍රත්්‍යය තියෙනවා නිසී දිය කියලත් තවතියෙනවා හැබ අපිගත් ආගම්ම ආපූර්ුව ගමුදාාතුව. හැබ එතන ය ප්‍රත්්‍යයට උම්ම ගෙන ආදේශේ සිද්ධ වෙලතියෙනවා. නිසජ්ජකෝ භගවා කියලා සූත්‍රවල හමුවයෙනවා. එ නීපූර්ුව සදධාතුව සදධාතුුවෙන් පස් එතමයි ඒ ප්‍රත්්‍යය තියෙන්නේ. ට ඒ පූර්වක්ත්‍රියයා පදවල ය ප්‍රත්ති විශේෂිත ප්‍රත්ත්‍යයක් බවට පත්වයෙනවා. නිසා ඔබට පාලි භාෂාවගෙන ගන්නගොට මෙමඳු පූරුව අක්ත්‍රියා පදහම උනහම කොයි විදිහට ද භාෂාවී යෙදෙන් කියන එක පිළිබඳවත් අවධානයට ලක්තරන්න ඕනේ. භගවන්තං අභිවාදෙත්වා ඒකං අන්තං නිසීදින්සු ඒක මන්තන් කෙලගැන ඒකං අන්තං එක කෙලවරක එක පැත්තක එකත් පස් එක ඒ විදිහටයි තියෙන්නේ. ඒක මන්තන් නිසින්නාකෝ තේබික්කු භගවන්තං ඒ තද වෝචුම්. ඊට පසේ නවා දැන් උන්හන්සේ ඇවිල්ල ඉඳගත්තා ඒක මන්තන් නිසින්නාකෝ එහෙම එකත් පසක හිටපු තේ භික්කු ඒ භික්‍ෂූන් වහන්සේලා භගවන්තන් බුදුහාමුදුරුවන්ට ඒතං අවෝචුන් මේ කාරණය කිව්වා ඔන්න බුදුහාමුදුරුව හමුවුණ හමුවෙලා උන්වහන්සේට වැදලා එකත් පසක ඉඳගත්තා ඉඳගන මෙන්න මේ කාරණය කියනවා මේ කතාවක් කියන්නේ යට මේ යම්කිසි සිද්ධියක් සිද්ධ වුණා සැවැත්නූර භික්ෂූන් වහන්සේ නමක් සර්පයකු දෂ්ට කරලා පොවත් වනා ඊට පාසේ බොහෝ භික්‍ෂූන් වහන්සේලා බුදුහාන්දුරුවන් ඇවිල්ලා මේ කාරණය ගැන දැනුවත් කරනවා. කොහොමද දැනුවත් කළේ. ඔන්න සූත්‍රයේ කියනවා ඊළඟට බුදුහාමුදුරුවන්ට අර සිදුවවෙච්ච සිදුවීම මෙන්න මේ විදිහට විස්තර කරනවා පහලිභාෂාවෙන් කොහොමද. ඉධ බන්තයේ සාවත්්‍යයන්, අන්‍ය තරෝ බික්කු අහිනාදට්ටෝ කාල කතෝ හෝතියි. ඔන්න දැනුවත් කිරීම කලා ඊට පස්සමකද වනේ බුදුහන්දරෝ ඉට පසේ උත්තරයා හැටියට දෙනවා. නහනූන සෝ භික්කවේ බික්කෝ චත්තාාරි අහිරාජකුලානි මෙත්තේන චිත්තේන පරි. සචේහිසෝ භික්කවේ බික්කෝ චත්තාාරි අහිරාජකුලානි මෙත්තේන චිත්තේන පරය. නැහි සෝ භික්කවේ බික්කූ අහිනාදට්ටෝ කාලං කරිය. මම ලස්සන භාෂාවක් මේකෙ පාවිච්චි කරලා තියන. සමානව යන පදමාලාවක් පාවිච්චි කරලා. අර ක්‍රියා සිද්ධියට වඩාත්ම ගැලපෙන විදිහට භාෂාව මෙතනදි භාවිත කරලා තියෙනවා. දැ මේ වගේ පරිවර්තන තමයි ඔබට විභාගයට එන්නේ. එයට අපි බලමු මේ වගේ පරිවර්තනයක් ආවොතුන් ඔබ කොහොමද සරල සිංහලයට නගන්න කියලා. තියෙන්නේ අපි ඉස්සරලා කියපු කාරණය මොකක්ද අර භික්ෂූන් වහන්සේලා බුදුහන්දුට සැල කරනවා මොකක්ද බන්තේ බන්තේ කියලා කියන්නේ හැමවිලාම ස්වාමීණී කියන එකයි එම නැත්තන් ස්වාමීන් වහන්ස කියලා කතා කරනවා ඒත් සඳහතමයි බන්තය කියලා කියන්නේ ඉද සාවත්්‍යයන් මේ සැවැත්නුවර අන්‍යතරෝ භික්කෝ එක් තරා භික්‍ෂූන් වහන්සේ නවා නමක් ගමක් සඳහන් කරන්නේ නැති අවි නිශ්චිතාර්ථයේ යෙදෙන පදයක් අන්‍යතරෝ කියලාට එක්තරාභික්‍ෂුවක් අහිනාදට්ටෝ සර්පයගවෙතින් දෂ්ට කරලා කාලකතෝහෝතයි අපවත් වනා. බුදුහන්දුරණේ සැවැත් නුවර එක්තරා භික්‍ෂූන් වහන්සේ නමං සර්පයගු විසින් දෂ්ට කරලා මිය පරලවගිය නැත්තං අප වත් වනා කළුරිය කලා. කාලකතෝ හෝති මගේ කාලකතෝ හෝති ගෙනෙ එක මීට පෙරත් අපිට හමුවුණ. එනිසා අපිට නැවතත් ඒ වගේ වාක්‍ය හමුවුණ හම අ නැවත නැවත සාකච්ඡා කරන්න ෝ නැවට ඉක්මනින්ම පරිවර්තනය කරන්න පුළුවන්. එතට මොකක්ද බුදුහාන්දුදරෝ කිව්වේ. ඒක කියනවත් එක්කම බුදුහාන්දරුව මෙ මෙහෙම වචචනය ප්‍රකාශ කලා භික්කවේ මහනනි සෝභික්කූ ඒ භික්‍ෂුව ඉගැනවය අපුවත් වෙලා ඉන්න භික්‍ෂුව නූන ඒ කාන්තයෙන්ම, චත්තාාරි අහිරාජකුලානි, සර්පනාගරාජකුල හතර වෙත මෙත්තේන චිත්තේන මෙත්සිතන් මෛත්‍රිය සිත නහ පරි පැතුරුවේ නෑ. බුදුහන්දුර අරකාරණය කියනවත් එක්කම කියනවා මහනෙන ඔය භික්ෂුව සර්පයන්ට මෛත්‍රිය කරලා නෑ. ඒයි මේ කියන්නේ. එදොට භික්කවේ මහනන සෝභික්කෝ ඒ භික්‍ෂුව. වි විභක්තිවලදි කතරූපදය අපිට විශේෂණ පදය අත එෙක් කෙනට ඒක විභක්තික කරගන්නවා. සෝ කියන්නේත් පටමා විභක්තිය බික්කු ගෙලා කියන්නේත් පටමාවිභාතිර බික්කු කියනකට විශේෂණ පදයක් හැටියට තමයි සෝ කියන පදේ පාවිච්චි කරන්නේ නිසා සෝ භික්කු ගෙලා කියන්නේ ඒ භික්ෂුව කියන එකයි. සෝ කියන පදය වෙනමම ගත්තොත් සෝ කියන්නේ ඔහු හෙතෙම ඒ වගේ අර්ථය තියන්නේ. ඇයි විශේෂණ පදයකට එනකොට ඔහු හෙතෙම කියන අදහස නෙවෙයි ඒ පදයටම සම්බන්ධවාචී පදයක් හැටියටයි පාවිච්චි කරන්නේ ඒ භික්ෂුව නූන කියලාගෙන නිපාත පදයක්. මකත් නිපාතපද පාවිච්චි කරන්නේ සමහර වෙලාවට භාෂාව ලංකාර කිරීම සඳහා මෙතන කෙලින්ම ගෙනවා අවධාරණය කිරීමට. මේ නූන කියලාගැන්නේ අවධාරනාර්ථ නිපාත පදයක්. ඒ කාන්තේම්ම නිසැක ලෙසම කියන එකයි. න්දරගන අනිවාරයෙන්ම නිශ්චිතවම ඔය භික්‍ෂුවෝය වැඩේ කළේ නෑ. කාටද සත්තාරි අහිරාජකුලානිි චත්තාරි ගැනෙ හතරයි. අහිකිලාගැනෙ සර්ප රාජ කියලාගැනෙ රාජ කියන එකමයි. කුලානිි ගැන්නේෙ කුලවලනේ වචනය අපිට එක වචනයක් කල්ල ගත්තහම එකට සරල අර්ථයක් අපිට ලබා දෙන්න පුළුවන්.ට චත්තාරි අහිරාජකුලානි සප්ප කියන වචනයක් තියනවා පාලිය. හැබයි සප්ප කියන වචනයට වඩා මෙතන පාවිච්චි කරන්නේ අහි කියන පදය. එට අහිරාජකුලගෙලා ගැන සර්ප රාජකුල කියන එකයි. මෙත්තේන චිත්තේන මෛත්‍රී සිත නහ පරි නොපැතිරවීය. ඔන්න ඔය විදිහටයි මෙහි සරල අර්ථය තියන ඕනේ. පස තව දුරටත් බුදුහාන්ද්‍රරෝ මේ කාරණය ඒ තුගන්නනවා එතකොට මේදේ කලානං මේ දේ වෙන්නෙ නෑ ඔොන බුදුන්දරෝ ඉළඟට කියන කාරණය මෙයා පැතුරුවේ නෑ මොනවද පැතුරුවේන ත්තේ මෛත්‍රිය පැතුරුවේ නෑ කාටද සර්පරාජ කුලවලට මෛත්‍රයේ පැතුරුවේ නෑ බික්කවේ මහනෙන සචේහි යම් හයකින් ඉදින් කියන එක යම්හේකින් සෝභික්කු ඔය අපුවත් වෙලා ඉන්න කලුරිය කළපු භික්‍ෂුව චත්තාරි අහිරාජ කුලානි සතර සර්පරාජකුලයන් වෙත මෙත්තේන චිත්තේන මෛත්‍රී සිත පරය පැතුරු වනං භික්කවේ මහනෙන සෝභික්කු ඒ භික්‍ෂුව අහිනාදට්ටෝ නැහි කාලං කරය සර්පයකු දෂ්ට කරලා කළුරිය කරන්නෙත් නෑ බුදුහන්දුරෝ ප්‍රකාශ කරනවා ඔය භික්‍ෂුව යම්හයකින් සතර සරපරාජකුලයන් වෙත මෛත්‍රිය වැඩුව නම් මෛත්‍රිය පැතුරුව නං සර්පයකු දෂ්ට කරලා කලුරිය කරන්නෙත් නෑ. බලන්න එක පාවිච්චි කරපු ක්‍රියා ප්‍රයෝගයේ තමයි පරය මෙත්තේන චිත්තේන පරය නැහි කාලං කරෙය. ඉතාම ලස්සන ආක්‍යාත පදයක්. ි මේකට ගෙන සත්තමී ආක්‍යාතය කියලා. සත්තමී ආක්‍යාතයේ ප්‍රත්‍යතමයි එයිය එයුම් එයියාසි එයියාත එයාමි එයියාම.යට අපි කිවොත් එහෙම මේක පරය පරයුම්, පරයාසි පරයාත පරයාමි පරයාම යට ආක්‍යාත පඩයේ සරලව අපිට වරණගාගන්න පුලුවන්න කරය කියනි කත්තහෙමයි. ය කියන්නේ සත්තම විභක්ති ආ අක්‍යාත පද. කරය කරෙයුම් කරයාසි කරයාත කරයාමි කරෙයාම ඔයවිට අපිට සරලව පටම පුරුස මජ්‍යම පුරුස ඒ වගේම උත්තම පුරුසේ වරණගා ගන්න පුළුව ඇට සත්තම ආක්‍යාතය ඉතාම හොඳින් මෙතනදි පාවිච්චි කරලා තියෙනවා. කොහොමද පාවිච්චි කරලා තියෙන්නේ චත්තාාරි අහිරාජකුලානි මෙත්තේන චිත්තේන පරය සතර සර්පරාජ කුලයන් වෙත මෛත්‍රිය පැතුරුවන් නම්. සෝභික්කු අහිනාදට්ටෝ නොහි කාලංකරේය. ඔය භික්‍ෂුව සර්පයක් දෂ්ට කරලා කලුරිය කරන්නෙත් නෑ. න කාලංකරය නෙවෙයි. නහි. හිී කියන නිපාතපදය මෙතනදි භාවිත කරන්නේ අවධාරණය කිරීම සඳ. එකෙන් අදහස් කවෙලන්නේ කලුරිය කරන්නෙම නෑ කියන එකයි. එනිසා යම්හයකින් ඔය භික්‍ෂුව, සතර සර්පරාජ කුලයන් එත මෛත්‍රිය වැඩු අනං ඔය භික්‍ෂුව, සර්පයෙක් දෂ්ට කරලා මිය යන්නෙම නෑ කියනද හසයි ඔය දීලා තියෙන්නේ. නිසා එක නිපාත පදයකින් අපිට කියනවා අවධාරණය කරලා කොහොමද මේ කාරය වෙන්න කියලා. නිසා නකාලන් කරය කිව්වනම් ඔය ඔවැනි අවධාරණයක් ඇත්ත නෑ. නිසා බලන්න පාලි භාෂාවේ එක අකුරකින් අර්ථයට තව වෙනත් සිද්ධියක් එකතු කරනවා. ඒක නිසා තමයි පාලි භාෂාව ලස්සන භාෂාවක් බවට පත්ව ලතින් එක අකුරක අර්ථය අපිට හොඳින්ම මෙතනද ගම්ය වෙනවා. එනිසා ඔන්න බුදුහාමුදුරෝ දේශනා කරනවා මෙතනද සර්පයන්ට මෛත්‍රිය වැඩුවනම් ඒ දේ වෙන්න නෑ කියලාම්. ඉට පස්සෙකිනො කවුදොයේ සදර සර්පරාජකුලය කෞදෝය සරපරාජයන්. ඔන්න ඉට පස්සේ බුදුහාන්ද්‍රුවෝම සඳහන් කරනවා මහණෙනී මේ තමයි ඒ සර්පරාජකුල. කතමානි චත්තාරි අහිරාජ කුලානි විරූපක්කං අහිරාජකුළන් ඒරාපතන් අහිරාජකුළන් චබ්‍යාපුත්තන් අහිරාජකුළං ඒවගේ කන්හාගෝතමකං අහිරාජකුළන්. මෙන්න මේ තමයි එදාහිටපු ප්‍රධාන සර්පරාජ කුල විවිධ සර්පරාජයෙන් ඒඒ කුලවලට අයිති වෙනවා එබඳු කුල හතරක් අපිට මෙතනද හමුෝ. නිසා බදුහාමුදුරුව මේ සරපරාජ කුලවලට මෛත්‍රියයේ වඩන්න කියලා නිකම්ම ඉන්නෙ නෑ. මොනවදේ සරපරාජකුල කියනයක මෙතනදී පැහැදිලි කරලා තියෙනවා. අපි බලමු කොහොමද මේ වගේ කෙටි සරල ගද්‍යචේදයක් කොහොමද සිංහලට නගන්නේ කියලා කතමානි චත්තාරි අහිරාජ කුලාානිි. ඒ නාරජකුල සතර කවරේදයක් මේ තමයි ඉතාම හොඳ පරිවර්තනේ. හැබයි ඔට කියන්න පුළුවන් ඒ සතර සර්පරාජකුල කවරේද මොනවාද ඒ වගේ තමන් කැමරි දෙයක් ලියන්න පුළුවන් හැබැයි මේකින් අදහස් කරන්නේ මොනවදයේ සර්පරාජ කුල හතර ගෙන එකයි. ඒක ඒත්තු ගැන්වන්න ඕනේ පරීක්ෂකවරයාට මේ ලියන කෙනා පාලි භාෂාව පිළිබඳව යම් අවබෝධයක් තියන බව ඒතු ගැන්වෙන විදිහට පරිවර්තනය සිදු කරන්න ඕනේ. මේ වගේ පැරණික්‍රමවේදයක් අනුගමනය කරනකොට අපිට පේනවා මෙයා යම් ප්‍රමාණයක් පාලිභාෂාවය ප්‍රගුණ කරලා තියෙනෝම්. විරූපක්කං අහිරාජකුලං, විරූපාක්ෂ කියන නාගරාජකුලය, ඒ නාගරාජකුලේ කෙනෙක තමයි මංයි නාරදකුලේ කළ දාලා තියෙන්නේ. නාගරාජනාරධ සිංහලටෙනකොට ඒ විදිහයි. අට විරූපක්කං අහිරාජකුළං. අහි කියන්නේ නා රාජ කියලාගැන්නේ රද කුලංගෙලාගැන්නේ කුලය ට අහි කියන පදේ සර්පයන්ට පාවිච්චි කරන පාලි වචචනයක් ඒ වචනය තුළම ඉතුරු කොටස්ටි එක තු කරනවා. විරූ පක්කන්ගෙලාගැන විරූ පාක්ෂ කියන සර්පරාජකුලයයට අහි රාජකුල කියෙන වචනය ඒක හමුවයිනවා. ඒරාපතන් අහිරාජකුලන් ඒරාපත නම් වූ නාග රාජකුලයෝ. ද පලවෙනි නාගරාජකුලේ තමයි, විරූපාක්ෂකෙන් නාගරාජකුලය දෙවනියග තමයි ඒරාපත කියන නාගරාජකුලය, තුංවනි නාගරාජකුලේ තමයි චබ්‍යාපුත්තං අහිරාජකුලං. චබ්‍යාපපුත්ත කියන නාගරාජකුලය, අවසානකුලේ තමයි කන්හාගෝතමකං අහිරාජකුළං. කන්හාගෝතමක කියන නාගරාජකුල. ට මෙන්න මේ නාගරාජකුල හතරට මෛත්‍රිය වැඩවා නම් ඔය භික්ෂුව සර්පයක් දෂ්ට කරලා අපත් වෙන්න නෑ තොට ඔනු උගන්නනවා බුදුහාමුදුරෝ මේ තමයි දැනට ඒ කාලෙ වෙනකොට හිටපු ප්‍රධාන සර්පරාජකුල හතර මෙන මේ සර්පරාජකුලවලට තමයි මෛත්‍රිය වඩන්න ඕනේ. අපි වලමු මේ වගේ වාකීරිිකක්කාවුත් කොහොමද පරිවර්තනය කරන්නේ. ට බමගව මේක මේ සමහර කොටස්. ගද්‍ය කොටාස් සූත්‍රයේ මුලදිත් හමුවෙනවා සූත්‍රයේ මැදදිත් හමුවෙනවා ඒවගේම සූත්‍රයේ අගදිත් හමුුවෙනවා. මේක අපිට මුලදි හමුවුණ මකක්ද හමුවුණේ නහ නෝනසෝ භික්කවේ භික්කු චත්තාරි අහිරාජකුලානි මෙත්තේන චිත්තේන පරි. මේ බුදුහන්දරෝ කියන කාරණය. මෙන මේ තමයි සතර සරපරාජකුල හතර මේ භික්‍ෂුවෝය සර්පරාජකුල වලට මෛත්‍රී පැතුරුවෙන්නෑ. සචේහිසෝ භික්කවේ බික්කු චත්තාරි අහිරාජ කුලානි මෙත්තේන චිත්තේන පරය නහිසෝ භික්කවේ බික්කූ අහිනාදට්හෝකාලං කරය. අර කියපු කාරණය තවදුරටත් ඒත්තු ගන්නනවා. අවධාරණය කරනවා. ම මේ කියන්නේ මෙන්න මේ කාරණය තමයි සිද්ධ වනේ කියලා. යමක් නැවත නැවත කියන්නේ ඒත්තු ගැන්නීම සඳහා. බුදු සමේ තියනවා එහම ධර්මදේශනා විලාසේදී බුදුරජාණන් වහන්සේගේ සමහරකාරණ නිතර නිතර මතක් කරනවා. ඒ නිතර නිතර මතක් කරන්නේ ඒ මතක්කිරීම තුළ ශ්‍රාවකයා ඒ හොඳින් අර්ථක් ග්‍රහණය කරගන්නවා. ඒ හොඳින් වටහාගන්නවා. සමහර කනකුට එකපාරක්කි වහම ප්‍රමාණවත්ව වෙන්න පුළුවන්. ඇැයි තවත් කන ගොට කීප විටක්කි වවාහම එය හොඳින් තහවුරු කරගන්නවා. නිසා සූත්‍ර දේශනාවලදී බුදුහාමුදුරුව මෙ දේශනා කරන විලාසේ තියෙන්නේ. එනිසා ඒ දේශනා විලාශයේදී උන්වහන්සේ හොඳින් කරුණු ඒතු ගන්නනවා නිතර නිතර මතක් කරමින්. අපි බලමු කොහොමද පරිවර්තනය කරන්න කලා මීට පෙරත් අපිට මේ වාක්‍ය කණ්ඩය හමුණ භික්කවේ මහනනි සෝභික්කු ඒ භික්‍ෂුව නූන ඒ කාන්තෙන් චත්තාරි අහිරාජකුලානි සර්පරාජකුලයන් වෙත මෙත්තේන චිත්තේ නහපරි මෛත්‍රී සිත නො පැතිරවීය පරදිගලා ගැන්න පතුරුවනවා මෙතන අතීත කාල ක්‍රියාපදේ තමයි පැතුරුවේ නෑ කියන එක. නහ කියන පදේපාවිච්ික පැතිරුවම නෑ කියන එකයි. භික්කවේ මහන නිසා්චයෙහි. යම්බිහින් ඉදින් සෝභික්කු ඔය කියන භික්‍ෂුව චත්තාරි අහිරාජකුලානි සතර සර්පරාජකුල වෙත මෙත්තේන චිත්තේන පරය මෛත්‍රිය සිත පැතුරු අනං භික්කවේ මහනන සෝභික්කු ඔය මහනතෙම අහිනාදට්ටෝ සර්පයක විසින් දස්්ට කරලා නොහි කාලංකරය කලුරිය කරන්නෙත් නෑ. බදහාමමුදුරෝ දශනා කරන ප්‍රධානර මුලදිත් මේ කාරණය කිව්වා. කියලා මේ දේශනාවට තව දුරටත් භික්‍ෂූන් වහන්සේලා එකතු කරගන්න ඕන නිසා. මේ තවදුරටත් අහවුරු කිරීම සඳහා බුදුහාමදුරුවෝ නිතර නිතර මේ කාරණය කියනවා. ඒගෙන් ඒත්තු ගන්නනවා එතන ඉන්න භික්‍ෂූන් වහන්සේලාටත්. අපිටත් සර්පයේ දස්ට කරන්න පුළුවන් අපි සර්ප රාජ කුළියයන් මෛත්‍රී වැඩුව නැත්. අවධාරණය කරලා කියනවා ඔය භික්ෂුව ඒ වැඩේ කළේම නෑ එනිසා තමයි අපුවත් එෙන්න්න සිද්ධ වුණනේ ඒනිසා ඔබහන්සලාටත්ේ එක පාඩමක් මම උගන්නනවා මේ සරපරාජකුල හතර මේ කයි කියලා ඊට බස්සේ මෙන්න මේ සර්පරාජකුලවලට ක්‍රමාණුකූලෝ මහිත්‍රී වඩන්න ඕනේ මේ ක්‍රමා ක්‍රමානකූල ක්‍රමවේදයක් බුදුහාමුදුරුවෝ මෙතනද උගන්නලා තියෙනවා. ට පසෙගෙන අනුජාමි ික්කවේ ඉමානනි චත්තාාරි අහිරාජකුලානි මෙත්තේන චිත්තේන පරිතුම් අත්ත ගෘත්තියා අත්ත රක්කාය අත්ත පරිත්තායාති. ඉරස බුදුහනුව අනුදන වදාාරනවා. නිකම්ම උන්වහන්සේ ප්‍රකාශ කරලා නවතින්න. අනුදන වදාාරනවා මෙන්න මේ විදිහට කරන්නගලා කොහොමද. බික්කවේ ඉමානි චත්තාාරි අහිරාජ කුලානි. මහනනී? මේ සතර සර්පරාජකුල වෙත, මෙත්තේන චිත්තේන මෛත්‍රී සිත පරිතුන් පතුරුවන්ට අනුජානාමි අවසර දෙමි. මම අද සිට ඔබහන්සෙලාට අවසර දෙනවා මේ සර්පරාජකුලවලට මෛත්‍රිය පතුරුවන්න. මොකට දේක කරන්න ඕනි අත්තගුත්තියා තමන්ගේ ආරක්ෂාවට. අත්ත රක්කාය තමන්ට ඔවුන්ගේ රැකවරණය සලසගන්ද.ඒවගේම, අත්ත පරිත්තායාති හැම පැත්තකින් අපි රැකවරණෙක්. සර්පයන්ගිින් වීද සර්පකුලයන්ගෙන් අපිට ආරක්ෂාව සලසගන්න තමයි මේ විදිහට බුදුහාමුදුරුවෝ මේ සූත්‍රයේ දේශනා කරන්න එතකොට අත්ත ගෘත්තියා ආරක්ෂාවක් සලසගන්න පුළුවන් අත්ත රක්කාය තමන්ටේගිල් ලෙකු රැකවරණයක් සලසිනවා වගේම අත්ත පරිත්තායාති හාත් පසෙම්ම අපිුව රැකිෙනවා එන කිසිම කෙනෙකුගෙන් අපිට හානියක් සිද්ධ වෙන්න නෑ මේ විදිහට අපි මෛත්‍රිය වඩනවනං ඒ සඳහාතමයි බුදුහාමුදුරුව මේ අනුදන වදාරන්නේ අවසර ලබාදීලා තියෙනවා මේ සිදුවීමෙන් පස්සේ දී අපිට ලැබිල තියෙන කාලවෙේලාව ඉක්මවා යනවා දියනිසා අද අපි මේ කොටසින් නවත්වනවා ඊළඟ දවසේ කන්ද පරිත්තේ ඉතුරු කොටස අපි පරිවර්තනය කරනවා. ඉන් අනතුරු අපිට කන්ද පරිත්තය අවසානයි. ඒයි අද හස් කරන්නේ අපි ධම්මපදේ කොටස්ටික අවසාන කලා. ඒ වගේම සූත්‍ර ධර්මටික අවසාන කළා අපිට තව එක කොටසයි පරිවර්තනය කරන්නට සිද්ධ වෙන්නේ එනිසා අපි ඒ ටිකත් කරලා හොඳින් විභාගයට මුහුණ දෙමු ඔබට හොඳ ධර්මචඥානයක් මේ පොත් පරිශීලනය කිරීම නිසා ලබාගන්න පුළුවන් එනිසා මේ කාර්ය ඔබට ලබා දෙන මේ දැනුම ඔබට ලබා දෙන ස්වාධින රූපවාහිනී මාධ්‍යජාලයේ සභාපතිතුමා ප්‍රධාන සිලු කාරර්ය මණ්ඩලේටත් ඒවගේ මාත්‍ර දිස්ත්‍රේක් ශාසනාආරක්ෂක බලමණ්ඩලේ ගරුල් ඒකකා අධිකාරි පිරිදුව ජිනරතන හාමුදුරුවන් වහන්සේටත් පුුණ්්‍යානුමෝදනා කරමින්, අපි අද පාඩම්මාලා අවසාන කරනවා, නැවත පාඩම්මාලාවකින් හමුුවෙන අදහසින් ඔබ සියලු දෙනාටම සම්මා සම්බදු සරණයි.